විශ්වයේ අතර මං වුණා. මොකක් හොයන්න ගිහිල්ලාද? ආ කෙලවර සොයන්න ගිහිල්ලා. බුදුහාමුදුරුවෝ කියනවා ඔබට කවදාකවත් ඔය විදියට ඔක කෙලවර බලන්න බෑ. ඉස්සෙල්ලා ඔබගේ කෙලවර බලාගන්න, ඔබ තුල බලාගන්න, ඔබ නිරීක්ෂණය කරන්න. ඔබ නිරීක්ෂණය කළ තේරුම් ගත්තොත්, අවබෝධ කරගත්තොත් අන්න එතකොට ඔබට විශ්වයේ කෙලවර පෙනේවි. ඒ නිසා දැන් ඔබත් කළ යුතු වන්නේ ඔබේ මාර්ගෝපදේශකයා ඔබ තුල සිටින බව විශ්වාස කරන්න. ඔබට මඟ පෙන්වන්නා කවුද? හදවතද මොළයද? ඔබට මඟ පෙන්වන්නේ හදවතද මොළයද? හදවත. දැන් ඔයත් හිතයි කොහොමද ඒක පැහැදිලි කරන්නේ? මම පැහැදිලි කරන්නම්. කුද්දක නිකායේ කසී භාරද්වාජ සූත්‍රයේ සූත්‍ර ගොඩක් තියෙනවා ඔබට. කසී භාරද්වාජ කියලා බමුණෙක් හිටියා. මේ බමුණා හොඳට කුඹුරු ගොවිතැන් දන්න බමුණෙක්. ගා කුඹුරු තිබිච්ච කෙනෙක්. ලොකු කුඹුරු අහිතිකාරයෙක්. හැබැයි එයා බ්‍රාහ්මණෙක්. එයා පූජා පවත්වනවා, උගන්වනවා, ඉගෙන ගන්නවා, ඉඩකඩන්වල අයිතිය තියෙනවා. එයා පැවිද්දෙක් නෙමෙයි, බමුණෙක්. දැන් තේරෙන්නේ වෙනස? ශ්‍රමණයාගේ බමුණගේ වෙනස තේරෙනවද දැන්? උගන්වනවා, ඉගෙන ගන්නවා, පූජා පවත්වනවා, වතු පිටි කුඹුරු ඉඩකඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. එයා බමුණෙක්. දවසක් මේ බමුණා තමන්ගේ කුඹුරු වපුරලා ඒ පුද පූජාවන් ඒ වෙනුවෙන් කරන ඒවා පවත්වලා කෑම කණ්ඩ ලෑස්ති වෙනවා. ආඩම්බර බමුණෙක්. කෑම කණ්ඩ ලෑස්ති වෙනකොට බුදුහාමුදුරුවෝ කල්පනා කළා යන්න ඕන බමුණ කෑම කන තැනට. උන්වහන්සේ සිවුරත් පෙරෝගෙන පාත්‍රයත් අරගෙන බමුණ කෑම කන තැනට ආවා. ඇවිල්ලා ඉස්සරහට ගියෙත් නෑ, පැත්තකට වෙලා පාත්‍රෙත් තියාගෙන හිටියා. එකත් පසෙක හිටියා. කවුරු ඉස්සරහද? අර මහා තේජ සම්පන්න, බල සම්පන්න, ඉඩං හිමිකාර, පුද පූජා පවත්වන බමුණ ඉස්සරහට වෙලා පාත්‍රෙත් තියාගෙන පැත්තකට වෙලා ඉන්නවා. මොකටද මේ ඇවිල්ලා ඉන්නේ? ඈ බල මොකටද කියලා ඇවිල්ලා ඉන්නේ. දැන් උන්වහන්සේ පාත්‍රෙ තියාගෙන ඉන්නවා. බමුණට හිතුණා හොඳ වචනයක් කියන්න ඕන. බමුණ කිව්වා, මේ ඔය ඔබ වහන්සේ එළියට වෙලා හිටියට මම නම් ඉතින් වපුරලා කුඹුරු කොටලා අස්වැන්න අරගෙන ඒ අස්වැන්නෙන් තමයි මම මේ කෑම බීම හදාගෙන මම මට කැමති විදියට ආහාර ගන්නවා. ඔබ වහන්සේ මිනිස්සුන්ගෙන් ඉල්ලලා හිඟා ගන්න එපා. ඔබ වහන්සේත් යන්න ගිහිල්ලා කුඹුරක් හොයාගෙන කොටන්න, ගොම්බානකුත් හොයා ගන්න, දාලා මඩවන්න, ඊට පස්සේ ඒකේ අස්වැන්නත් ඔබ වහන්සේ ගන්න. ඒ අස්වැන්න අරගෙන ඔබ වහන්සේත් මම වගේ කෑම බීම හදාගෙන ආහාරයට ගන්න. ඔබ වහන්සේට බැරිකමකුත් නෑ. මම මේ දැන් බලන්න මේ කියන වචන ටික තේරෙනවද? ආ ඔය මුකුත් නෑනේ, බත් ටිකක් දුන්නා. නින්දා කරනවා, අපහාස කරනවා, ලැජ්ජ කරනවා. කාටද? බුදුහාමුදුරුවෝ. කිසි ප්‍රශ්නයක් නෑ. අර කියන ටික ඔක්කොම අහගෙන හිටියා. දැන් උන්වහන්සේට කිව්වා මොනවද කර කිව්වේ? ඔබ වහන්සේත් කුඹුරු කොටන්න ඕන, ඔබ වහන්සේ වපුරන්න ඕන, ඔබ වහන්සේ කුඹුරු කොටලා වපුරලා අපි වගේ කෑම බීම හදාගෙන කන්නේත් ඇයි? ඇයි මේ ඉල්ල ඉල්ල එන්නේ? ලැජ්ජ කළා. එතකොට උන්වහන්සේ කියනවා, මමත් කුඹුරු කොටනවා, මම වපුරනවා, මම කුඹුරු කොටලා වපුරලා ආහාර සකස් කරගෙන භුක්ති විඳිනවා. බමුණ බැලුව පහපුතුම කතාවන්නේ කියන්නේ. බමුණට කුතුහලයක් ඇති වුණා. බමුණ ආයෙ විහිළුවක් උන්වහන්සේට කළා. හොඳයි, ඉතින් තමුන්නාන්සේ කුඹුරු කොටනවා නම් අපි නම් තමුන්නාන්සේ කවදාකවත් දැකලා නැහැ කුඹුර. තමුන්නාන්සේගේ හරක් බාන දැකලත් නැහැ. තමුන්නාන්සේගේ නකුල දැකලත් නැහැ. ඒ කියන ගමන් බමුණ ආහාර බෙදා ගන්නවා, අනිත් අයට සංග්‍රහ කරනවා, අරකටත් උත්තර දුන්නා. දැන් බමුණ කියනවා මොකක් දැකලා නැතිලුද? බුදුහාමුදුරන්ගේ කුඹුර දැකලා නැතිලු,
හරක් බානත් නැතිලු මොකක්කත් නැතිලු ඔය බොරුවක් මේ ඔබ වහන්ස කියන්න කියලා නේද මේ බමුණ උත්සාහ ගන්නෙ දැන් ඔයත් මොකක් හරි අපිට කොහොම අපි කියනකෝ ඒ නාර්ග තියෙන්න එපා මේක තියෙන්න එපා ඔය බොරු කතාවක් කියන්නේ අන්න බුදුහාමුදුරෝ බමුණට කුඹුර ගැන කිව්වා තමුන්ගේ කුසිකර්මාන්තය ගැන කිව්වා තමුන් වපුරන විදිය ගැන කිව්වා තමුන් අස්වැන්න කපන විදිය ගැන කිව්වා තමුන් ආහාර හදාගන්න විදිය ගැන කිව්වා ඒ ආහාර වලින් සන්තෝෂ වෙන විදිය ගැන කිව්වා පළවෙනිම කිව්වා සද්ධා බීජං තපෝ උට්ටි පඤ්ඤාමේ යුග නංගලං මුලින්ම කිව්වා දැන් අර බමුණ දන්නවා කුඹුර ගැන මොකද අවුරුදු ගාණක් කුඹුරු කවිතම් කරන ඉඩකඩම් හිමි බමුණෙක්නේ හැබැයි එයා දන්නේ නැහැ ශ්‍රද්ධාව ගැන. ඒතර කියනවා බමුණට මා ළඟ ඇති ශ්‍රද්ධාව තමයි මගේ බිත්තර වී. දැන් එහෙනම් බුදුහාමුදුරුත් ගොවියෙක් නේ බලාගෙන යනකොට මොනවද උන්වහන්සේ ළඟ තියෙන්නේ? ගොවියෙක් ළඟ තියෙන ඕන පළවෙනි එක තමයි බිත්තර වී. මොනවද බිත්තර වී කියන්නේ? ආ? පැල කිරීම සඳහා සුදුසු වෙන බීජ. එතකොට බුදුහාමුදුරෝ කියනවා මේ බමුණට මල්ලංග බිත්තර වී තියෙනවා. එතකොට අහනවා මොකද්ද තමුන්නාන්සේ ළඟ තියෙන බිත්තර වී? ඒ තමයි මා ළඟ ඇති ශ්‍රද්ධාව විශ්වාසය. කුමක් පිළිබඳ විශ්වාසයද? ඈ? තමුන්ගේ හදවත පිළිබඳ විශ්වාසය. තමුන්ගේ මාර්ගය තමුන්ට කියන්නේ නිවන සඳහා හදවත. ඒ හදවත කියන මාර්ගය අවුල් කරන්නේ මොළය. සාමාන්‍ය සමාජය තුළ ජීවත් වෙන මිනිස්සෙක් 50-50 තමයි ওই දෙක ක්‍රියාත්මක කරන්නේ. දැන් ඔය ඇත්ත 50-50 විදිහට ක්‍රියාත්මක කරන්නේ. සිත දියුණු කරපු යෝගියෙක් යෝගාවචරයෙක් මොළයෙන් වැඩ ගන්න ප්‍රමාණය ඉතාම අල්පයි. හදවතින් වැඩ ගන්න ප්‍රමාණය වැඩි. සිත දියුණු කරගෙන බුද්ධත්වයට පත් වෙන වෙලාවේදී හදවත අවදි වෙනවා මොළය නවතිනවා. ඒකයි දේශනාවේ තියෙන්නේ උදාන පාළියේ පරාල ටික කඩලා විනාශ කරපු කතන්දරේ. දැන් පැහැදිලිද? පරාල ටික කඩලා විනාශ කළා ආයේ හදන්න බෑ. එහෙනම් ඒ හදන පරාල හදන් ඒවට ගහන්න ඕන ඇන ඒ ඔක්කොම තිබිලා තියෙන්නේ කොහෙද? මේක ඇතුලේ. දැන් එහෙනම් තණ්හාව ඉන්නේ කොහෙද? ඈ? තණ්හාව ඉන්නේ මොලේ ඇතුලේ. හදවතේ තණ්හාව නැහැ. දැන් මේ දෙක වෙනස තේරුම් ගන්න. එතකොට ඉබේටම නිර්වාණයටපත් වෙනවා. දෙකේ හැය අමුත්තක් නැහැ. මේ දෙකේ වෙනස තේරුම් ගන්න ඕන. තණ්හාව තියෙනවා මොලේ ඇතුලේ. දැන් එහෙනම් බැඳීම් හදන්නේ හදවතද මොලේද? ඈ? මොලේ. මේක ඔබට ඕනෑ. මේක නැති වුණොත් ඔබට ජීවත් වෙන්න බැරිය කියලා කියන්නේ හදවතද මොලේද? ඈ? දැන් එහෙනම් පාර වරද්දලා තියෙන්නේ කවුද? ඈ? මොලේද හදවතද? මොලේ. මොලය පෝෂණය කරන ප්‍රතිපදාව අපි කියනවා මොකක් කියලාද? හැමෝම හරි ලොකුයි කියලා හිතන වචනයක්. මොළය පෝෂණය කරන ප්‍රතිපදාව. ඒකට අපි කියනවා අජ්ජාපන අධ්‍යාපනය. හදවත පෝෂණය කරන ප්‍රතිපදාවට අපි කියනවා ජාපනය. දැන් දෙකක් තියෙනව නේද? අධ්‍යාපනය ධ්‍යාපනය. දැන් වෙලා තියෙන්නේ අධ්‍යාපනය තියෙනවා ධ්‍යාපනය නැහැ. ඔන්න සමාජය වරද්දගත් තැන. අධ්‍යාපනයෙන් පෝෂණය වන්නේ මොළයයි දුෂ්ටකමයි. තවත් වචන වලින් කියනවා දැන් බලන්න ඔය හුඟක් ඉගෙන ගත්ත මිනිස්සු බලන්න හරිම දුෂ්ටයි. ඔව් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා බලන්න ඉන්න මහාචාර්යවරු 90%ක්ම පුදුම දුෂ්ටකම් තියෙන මිනිස්සු. ඒක ඉගෙනගෙන වැඩි එකයි. හරි කලාතුරකින් තමයි හුඟක් ඉගෙන ගත්ත හිත හොඳ මිනිස්සු ඉන්නේ.
දැන් එතකොට අධ්‍යාපනය ජාපනය දැන් අධ්‍යාපනය ගැන හැමෝම දන්නවනේ මම අහනවා දැන් එහෙනම් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා පුළුවන් උත්තර දෙන්න අධ්‍යාපනය කියලා කියන්නේ ධ්‍යාන කිරීම ධ්‍යානයටපත්වීම එහෙමත් නැත්නම් ඔබේ හදවත පෝෂණය කිරීම නැත්නම් භාවනා කිරීම දැන් පැහැදිලිද දැන් පැහැදිලි දෙකක් තියෙනවා කියලා එකක් තමයි දැන් ඔය දෙකෙන් ඔයත් ඇත්තටම වටිනවා කියලා හිතන් හිටියේ මොකද මෙච්චර කාලයක් ඈ දැන් කොහෙවත් මේ අම්මලා තාත්තලා මෙතන හුඟක් ඉන්නෝනේ මේ ඉන කවුරුත් කියවද අපේ ළමයාට දැන් ධ්‍යාපනය කරන්න ඕන කියලා කවුරුත් එහෙම කිව්වද ඈ කවුරුත් කියන්නේත් නැහැ මේකක් දන්නේත් නැහැ හැමෝම කියන්නේ අපේ ළමයාට අධ්‍යාපනය කරන්න ඕන අධ්‍යාපනයේ වැරදි පැහැදිලි නේද අධ්‍යාපනයෙන් කලේ පාර වරද්දුවා නරක දේවල් කරන්න හිත හදලා තිබ්බා වැරදි දේවල් කරන්න මනස වැරදි වලට සකස් කරලා දැම්මා මොකද ඔක්කොම ඉගැන්නුවානේ බෝම්බ හදන හැටි ඉගැන්නුවා ඔක්කොම ගන්නලා තියෙන්නේ දැන් ඒ ඉගෙනගත්තු දෙය ධ්‍යාපනයක් නැතිකම නිසා වැරදි විදියට පාවිච්චි කරන්න බැරිද ඈ දැන් ඔයත් අන්න තේරෙනවද ළමයෙකුට දෙන්න ඕනේ එහෙනම් මොකද්ද ධ්‍යාපනයද අධ්‍යාපනයද ධ්‍යාපනය දෙන්න ධ්‍යාපනය දෙනවා කියලා කියන්නේ හදවත පෝෂණය කරන්න ආදරය කරුණාව මෛත්‍රිය දයාව මනුස්සකම ඔන්න ධ්‍යාපනය ඔය ඔය සතර බඹ විහරණයෙන් හදවත පෝෂණය කරන්න එතකොට අධ්‍යාපනයේ බිම හැදෙනවා දැන් අපිට අධ්‍යාපනය ඕන මොකටද දැන් අපි කවියක් කියවන ඉස්සර කාලේ ඈ ඒක අන්තිම පේළිය තිබුණේ උගත මනා ශිල්පයමයි මතු රැකෙනා දැන් ඔක කියන්නේ කොහමද මතු රැකෙනා ශිල්පයමයි උගත මනා හොඳට කල්පනා කරන්න මතු රැකෙනා ශිල්පයමයි උගත මන දැන් ඔක්කොම ඉගෙන ගන්න මොකටද? බත් කන්න. මතු රැකෙන්න. නැද්ද? දැන් ඔයත් ඔයත්ගේ ළමයි වෛද්‍යවරයෙක්ක ඉංජිනේරුවෙක් කරන්න මොකටද? අධ්‍යාපනය දෙන්න ඕන හින්දාද? සල්ලි හම්බ කරන්න ඕන හින්දා. නැද්ද? දැන් පාර වරද්දගෙන බව පැහැදිලිද? පාර වැරදි කියලා දැන් පැහැදිලිද? කළ යුතු වන්නේ ධ්‍යාපනයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ආදි කාලේ හිටපු බමුණෝ අධ්‍යාපනය කළේ නැහැ. ඒගොල්ලෝ ධ්‍යාපනය කළා. ඒ නිසා ඒගොල්ලෝ තපස් රැක්කා. ඒගොල්ලෝ සිත දියුණු කළා. හදවත පෝෂණය කළා. ඊට පස්සේ කාලයත් එක ගියාම මේ බමුණෝ ධ්‍යාපනය කරන එක නවත්තලා මොකද කරේ? වේද මන්ත්‍ර කටපාඩම් කරමින් ඒක අධ්‍යාපනයක් බවට පත් කළා. දැන් මම අහනවා බුද්ධාගමට වෙලා තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ ධ්‍යාපනයක්ද අධ්‍යාපනයක්ද? හා? මොකද්ද වෙලා තියෙන්නේ? අධ්‍යාපනයක්. ඒ නිසා තමයි බුදුදහම ඉගෙන ගත්ත හිරකාරයෝ ඉන්නේ. ඒ නිසා තමයි බුදුදහම ඉගෙන ගත්ත මිනිමරුවෝ ඉන්නේ. ඒ නිසා තමයි දහම් පාසල් කියපු ඔය බුද්ධාගම ඉගෙන ගත්තා එන සහතික තියෙන ඔක්කොම වැරදි වැඩ කරන්නේ ධ්‍යාපනය නොකර